්‍රකාට ඇවිති නවසිල්ලන්ත කඩය මේ වෙදදි ශ්‍ර ලංකාවේ තමගේ පුහුවීම් ආරම්භ කරලා තියෙන්නේ. මෙදවස ලංකාවේතයන් රස්නෙත්තෙක්ක හරි වෙහසකර පරිසරයක තමයි නවසිල්ලන්තයට පුහුණුවීම් කරන්න වෙලා තියෙන්නේ. මෙතත්ව ගැන් නවසිල්ලන්ත වේග පන්දයාවන් ක්‍රඩක නිල් ලැංග නවසිල්ලන්ත වේබඩවයකට කියලා තිබුණේ මේ රස්නයක පුහුණුවෙන්න නෙවෙයි ඇඳුම් එක්කම වතුරකට පනින්න හිතෙන්නේ කියලා. මේ රස්නෙත්තෙක් අපිට පුහුණුවෙන්න හරි අමාරුයි. ඇත්තටම මේ රස්නෙත්තෙක් ඇඳුම් එක්ක වතුරකට පනින්න තියෙනවා නම් හොඳයි කියලා හිතෙන තරමට රස්නෙ වැඩි. ඇත්තට මෙහි තියෙන හරි රස්නයක්. ඒවගේම අපි හැමවෙලාම දහදියෙන් තෙත් වෙලා ඉන්නේ. හැමවෙලාම තෙතට ඇඳුම් ඇඟට ඇල්ල තමයි ඉන්න වෙලා තියෙන්නේ. කොහොමනත් අපි දන්නවා අපි මොනවටද මේ ආවි කියන එක. අමාරුයි තමයි. ඒත් ඉතින් දහදියෙන් තෙත් වෙලා අපේ අරමුණ වෙනුවෙන් මේ දවස්වල පුහුණුවීම් හොඳට කරනවා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ විදිහට අමාරු තත්ත්වයක වේග පන්දයවන්න පුහුණුවීම් කළත් ටෙස්ට් තරගයට සෙල්ලම් කරන්න වේග පන්දයවන්නන්ට වැඩි අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. නවසිල්ලන්ත දඟ පන්දයවන්න තුනක් එක්ක සෙල්ලම් කරන සැලසුමක් එක්ක ආපු නිසා සවුති, බෝල්ට්, වැන්ගර්, ග්‍රෑන්ඩ් හෝම්ස් හතර දෙනාගෙන් දෙන්නෙක් බොහොදුරට ගාල්ලේ ආරම්භ වන පළවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරයි. සීතල නවසිල්ලන්තයේ සංචාරය කරද්දී අපේ කණ්ඩායම සීතල නිසා වගේම නවසිල්ලන්තයේ තනකොළ වලින් පිරුණු වේගවත් තන්තිලිවලත් අසීරුතාවයට පත් වෙන විදිය අපි දැකලා තියෙනවානේ. දැන් ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි වෙන්න ඕන. නවසිල්ලන්ත ක්‍රීඩකයෝ රස්නේ නිසා අසීරුතාවයට පත් වෙනවා වගේම තනකොළ රහිත දඟ පන්දයවන්නන්ට වාසිදායක තන්තිලිවල අසාර්ථක තත්ත්වයට පත් වෙන විදියත් අපිට ඉදිරියේදී දකින්න පුළුවන් වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනය. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.